විස්පස් වසරක වකුගඩු බද්ධ කිරීමේ හා ඩයලසිස් සඳහා ජනතාවගේ තේරීම වෙස්ටර්න් රෝහල බොරැල්ල. මොකක්ද දැන් වෙන්නේ? මොකක්ද ඉදිරියට සිද්ධ වෙන්නේ කියලා හැම දෙනාම බලාගෙන ඉන්නේ. ඕ මයා දැන් ඇත්තටම මේ වගේ වෙලාවක විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ දෙදෙනාගේම දුර සම්බන්ධයෙන් තමයි මේ ජනතාව ඊයේ දවසේ අරගලයට පැමිණි ජනතාවගේ විරෝධය එල්ල වුණා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා දුරෙන් ඉවත් විය යුතුයි කියන එක තමයි පළවෙනි ඉල්ලීම. ඒ සමගම අග්‍රාමාත්‍යවරයාත් ඉවත් විය යුතුයි කියන කාරණේ. එතකොට ඊයේ පස්වරුවන විට කථානායකතුමා දීර්ඝ සාකච්ඡාවක් පක්ෂනායකින් සමග පැවැත්තුවා. මේකෙදි පක්ෂනායකින්ගේ ස්ථාවරයේ කුමක්ද යන්න පිළිබඳ අවධානයෙන් සිටියේ. පක්ෂනායකින්ගේ ස්ථාවරයේ වුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියන දෙදෙනාම වහාම ඉවත් විය යුතුයි කියන කාරණේ. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් කථානායකතුමා පක්ෂනායකයන්ගේ ස්ථාවරය ජනාධිපතිතුමාට ලිපියකින් දැනුම් දුන්නා. එතකොට ඉන් අනතුරුව මේ පිළිබඳව කථානායකවරයාගේ පාර්ශ්වයෙන් තවත් ප්‍රකාශයක් කෙරුණා. ඒ තමයි ජනාධිපතිතුමා බදාදා තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව ස්ථාවරය ප්‍රකාශයට පත් කළා තියෙනවා. නැත්නම් ඉල්ලා අස්වෙන බවට දැනුම් දුන් බව කථානායකවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. දැන් සාමාන්‍යයෙන් දැන් මේ ඉතා ඉක්මනින් ඉල්ලා අස්වෙන්න කියන ස්ථාවරයෙන් එක පාර්ශවයකින් කථානායකතුමා හමු වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් පූජ්‍ය ආගමික නායක ප්‍රසාදීන් වහන්සේලාගේ පාර්ශවයෙන් බලකෙරෙද්දි තමයි මෙවැනි තත්ත්වයක් මතුවෙලා තියෙන්නේ. එතකොට ව්‍යවස්ථානුකූලව බැලුවොත් එහෙම දැන් මේ වගේ අවස්ථාවකදී අපේ ව්‍යවස්ථාව අනුව අපි දැන් කටයුතු කරන රටේ පවතින මූලික නීති අනුවනේ අපි ඔක්කොම රටේ මූලික නීතියට ගරු කරන්න ඕනේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම එකවර මොකද්ද කරන්න ඕන කියන එක පිළිබඳ මාර්ග කාරණා තුනක් පිළිබඳව මේ පක්ෂනායක රැස්වීමේදීත් විජේදාස රාජ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාත් පැහැදිලි කරලා තිබුණා. ඒ එක ක්‍රමයක් තමයි ඇත්තරම ජනාධිපතිවරයා මේ බලකිරෙන ආකාරයට ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම. එහෙම අස්වුණාට පස්සේ අගමැතිවරයා එහි වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වෙලා ඉන්න අනතුරුව මාසයක කාලයක් තුළ ජනාධිපතිවරයෙක් පත් කරගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් දැන් තියෙන බලපෑම තමයි ජනාධිපතිවරයා අගමැතිවරයා දෙදෙනාම ඉල්ලා අස්විය යුතුයි කියලා. එහෙම ඉල්ලා අස්වුනොත් ඊළඟට සිද්ධ වෙනවා ගරු කථානායකතුමා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වෙලා ඉන්න අනතුරුව මාසයක කාලයක් තුළ එතුමාට පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තුව තුලින් ඊළඟ පියවරට යන්න ඒ ජනාධිපතිවරයෙක් පත් කරගෙන අන්තර්කාලීන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කිරීමේ ක්‍රියාවලියට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම එහෙමත් නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. මීට කලින් මේ පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. ගිය අප්‍රේල් මාසයේ ඉඳන් විජේදාස රාජපක්ෂ මහත්තයත් මේ ගැන යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. තවත් පාර්ශ්ව සාකච්ඡා කළා. ඒ තමයි පාර්ලිමේන්තුව අගමැතිවරේ සහ ආණ්ඩුවක් පත් කිරීම සඳහා තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කළා ජනාධිපතිතුමාට දැනුම් දෙනවා අපි අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කරනවා කියන කාරණේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම හරහා ඉන් ඒ ජනාධිපති ධූරයේ සඳහා අග්‍රාමාත්‍ය ධූරයේ ඉන්න කෙනා හෝ පාර්ලිමේන්තුව හරහා කෙනෙක්ව විශ්වාසවන්ත විශ්වාසය දිනාගත් කෙනා පත් කිරීම. දැන් මෙවැනි සංවාදාත්මක තත්ත්වයක් තියෙද්දි තමයි දැන් බදාදා දවස දක්වා ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම සඳහා කාලය අරගෙන තියෙන්නේ. එතකොට අග්‍රාමාත්‍යවරයාත් කියනවා ආණ්ඩුවක් නැතුව පවතින්න බෑ. ඒ නිසා ආණ්ඩුවක් පත්වීම දක්වා අතරමැද කාලයේ එහෙම තියෙන බැරි නිසා එතුමා කටයුතු කරනවා කියන කාරණය තමයි එතුමාගේ ස්ථාවරය කියන්නේ. හරියම රශි. දැන් මේ කරුණු කාරණා ඔක්කොම හරි. හැබැයි 13 වෙනිදා වෙනකොට මේ කාරණේ සිද්ධ වෙන්න ඕන නේද කොහොම හරි? අන්න ඒක තමයි උමය. ඔව්. දැන් අපි මේ සිද්ධිය දැන් ඊයේ දවසේ මේ ජනාධිපතිතුමා දක්වා මේ පීඩනේ එල්ල වෙන්නේ ඉස්සෙල්ලා තිබුණු දේශපාලන සැලසුම මෙතනදී අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් කවුරුවත් අපි ප්‍රවෘත්ති විදියට වාර්තා නොකළාට ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ඒ වගේම ආණ්ඩුවේ අභ්‍යන්තර පාර්ශ්ව කීපයක් සූදානම් වෙලා හිටියේ 13 වෙනිදා උදේවරුේ තියෙන නැකතකින් රාජ්‍ය ඇමතිවරු පිරිසක් පත් කරා. මම දන්න විදිහට 13 වෙනිදා උදේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනවා කියන දවසේ උදේ රාජ්‍ය ඇමතිවරු පිරිසක් පත් වෙන නියමිතව හිටිය බව තමයි මගේ දේශපාලන වතගොත සහ තොරතුරු අනුව මම දැනුවත් වෙලා හිටියේ. ඒකට ওই දේශපාලන පක්ෂ කීපයක් කට්ටියත් රාජ්‍ය ඇමතිකම් බාර ගන්න සූදානම් වෙලා හිටියා. එතකොට එවැනි දේශපාලන පෙරලියක් තියෙද්දි තමයි මේ තත්ත්වය එන්නේ. ඒ වගේම පහුගිය දින කීපය ඔබට මතක ඇති යම් යම් ওই සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් ওই ආණ්ඩුවේ ඉඳපු ප්‍රබලයන්ගේ යන යම් යම් කාරණා සාකච්ඡා වුණා. මම කියන්නේ දේශපාලන අභ්‍යන්තර තොරතුරු කීපයක්. එතකොට එවැනි තත්ත්වයක් තුළ පොදුජන පෙරමුණේ කට්ටිය සහ තවත් ආණ්ඩුවේ ප්‍රබලයෝ කීප දෙනෙක් සාකච්ඡා වෙලා තිබුණේ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් හරහා රනිල් වික්‍රමසිංහ මහත්තයත් උතනින් එළියට දාලා බලය ලබා ගැනීම සඳහා යම් ප්‍රබල ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් යොදාගෙන අග්‍රාමාත්‍ය ධූර ලබා ගැනීම පිළිබඳ පුළුල් සංවාදයකුත් තිබුණා. ඒකට ඔය විමල් වීරවංශ මහත්මයා, එතකොට උදේ ගම්මන්පිල මහත්මයා, වාස්දේව නානායක්කාර මහත්මයා, අනුරු ප්‍රියදර්ශනයාපා මහත්මයා, සුසිල් ප්‍රේමජාන්ත මහත්තයලා එකතු කරගන්නේ කොහොමද කියලා දීර්ඝ සංවාද කීපයක් ඇති වෙලා තිබුණු බව තමයි දේශපාලන අපි කියන්නේ තොරතුරු සංවාද අභ්‍යන්තර තොරතුරු විදිහට වාර්තා වෙමින් තිබුණේ. එවැනි තත්ත්වයක් තුළ තමයි
ඔබට මතක ඇති අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැඩි ප්‍රකාශයක් කළා ඒ ආණ්ඩුවම කැබිනට් ඇමතිවරයෙක් කියලා දින 3 4 වයසක يعني දින 6ක කැබිනට් ඇමති වයස ඇති කැබිනට් ඇමති ධම්මික පෙරේරා මහත්මයා. එතකොට ප්‍රවර්ධන ඇමතිතුමා. තුමා. එතකොට දැන් ඔබ දන්නවා අමාත්‍ය මණ්ඩලයේක ජනාධිපතිතුමා අගමැතිතුමා මේ දිනට පස්සේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක් මේ දෙන්නා එක්කෙනෙකුට යුද්ධ ප්‍රකාශ කරන්නේ නැත්තම් කිරිම චෝදනා කරන්නේ ඒ ප්‍රධාන බලකළු දෙකෙන් එකක ආශිර්වාදය ඇතුවනේ. එහෙම නැතුව එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට ඒ නිසා මේ මම කියන ඔය සංවාදාත්මක තත්ත්වයේ සහ දේශපාලන බල පෙරළියේ සහ වෙච්ච දේශපාලන සිටියේ මේ යම් ක්‍රියාත්මක වීම තමයි ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ නිසා බදාදා දක්වා දැන් මේ යම් විදිහක කාලය ලබා ගැනීම කියන සිදුවීමත් එක්ක අපිට මේ පරණ සිදුවීම් එක එක විශ්ලේෂණය කළාම අපිට ඒ කාලය ලබා ගැනීම යම් විදිහක දේශපාලන ක්‍රියාවලියක තවත් සිදුවීම් පෙළක් සිදුවෙමින් තියෙනවද කියලා ලබා දෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම මෙම කටයුතු සාර්ථක අවසන් කරන තෙක් රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගන්න ලෙසට සියලු රාජ්‍ය සේවකයන් හා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි. ඔව් ඒ කියන විදිහට 13 වෙනිදා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ඉවත් වෙලා යනවා. ඔව් දැන් අපිට විශ්වාස කරන්න සිද්ධ වෙන්නේ මේ ප්‍රකාශය. ඒ කියන්නේ නිල වශයෙන් තමයි මේ කතානායකතුමා මේ ප්‍රකාශය කරන්නේ. ඒ ප්‍රකාශය කරන්නේ ඊට ටික වෙලාවකට කලින් මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජ්‍ය ආගමික නායක කාරකාදීන් හම්බ වෙලා ඒ වෙලාවේදී ඔවුන් කියනවා මේ අවස්ථාවන් විට ආරක්ෂක අංශවල ප්‍රධානීනුත් හමු වුණා කියලා ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස එළියට ඇවිල්ලා ප්‍රකාශ කළා. ඒතොර මේ ලොකු හමුවකින් පස්සේ තමයි කතානායකතුමා මේ ප්‍රකාශය කරන්නේ. ඒ නිසා ඒ වෙනකොට කතානායකතුමා නිල වශයෙන් ජනාධිපතිතුමාට පක්ෂනායකින්ගේ තීරණය දනොම් දීලා තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමා කොහේ හෝ ඉඳලා මේ නිවේදනය පිළිබඳ පුළුල් අවබෝධයක් සහිතව තමයි කතානායකතුමාට මේ ප්‍රකාශය කරන්නේ. එහෙමනම් ඒ අපි දැන් සූදානම් වෙන්න ඕනේ ඇත්තටම අපි බලන්න ඕනේ කතානායකතුමා මේ කියන්නේ ජනාධිපතිතුමා කියපු දෙය. ඒ අනුව නිල වශයෙන් ජනාධිපතිතුමා බදාදා දිනේ ඉල්ලා අස් වෙනවා. එහෙමනම් එතෙන් සිට මොකද්ද කරන්නේ කොහොමද පාර්ලිමේන්තු ක්‍රියාවලිය යන්නේ කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. එතකොට දැන් ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙන විට බලපෑම් තියෙන අගමැතිතුමා සම්බන්ධයෙන් ඉල්ලා අස් වෙන්න කියලා. එතකොට අගමැතිතුමත් ඉල්ලා අස් වෙනවා නම් මේ දෙන්නම ඉල්ලා අස් වීමත් එක්ක ගරු කතානායකතුමා වැඩ බලන කෙටි කාලීන ජනාධිපති ධුරය සඳහා පත් වෙනවා. එතකොට ගරු කතානායකතුමා අමරශ්‍රී දැන් පක්ෂනායක හමුවේදී කිව්වනේ දෙන්නම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙන්නම ඉල්ලා අස්විය යුතුයි කියලා. ඒකේ විවාදයක් තරකයක් නැහැනේ. ඒක එහෙම වෙන්න ඕනි කියලා ඒ උණු පිළිගන්නේ. ඔව් අනිවාර්යෙන්ම පක්ෂනායකයෝ ඉතාම පැහැදිලිව සියලුම පක්ෂනායකයෝ මෙතෙන්දී කිව්වා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉල්ලා අස්විය යුතුයි කියන කාරණේ. හැබැයි දැන් අපි මේකෙදිම හොඳට මතක තියාගන්න දැන් මේ වෙලාවෙත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඔලුගිඩි සංඛ්‍යාවක් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඒ නිසා මේ ඔලුගිඩි සංඛ්‍යාව මේ දේශපාලනයේ හැසිරවීම පිළිබඳවත් අපි හොඳ අවබෝධයෙන් සිටිය යුතුය කියන එක මේ වෙලාවේදී මතක් කළ යුතුයි. මොකද හේතුව අපිට මතු පිටින් පේන තියෙන දේ සහ සිද්ධ වෙමින් තියෙන දේ අභ්‍යන්තර ගනුදෙනුත් මේ අතරේ තියෙනවා. රංජනාමනායක මහත්තයත් කියන්නේ මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. ඒ හින්දා මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා මතක තියාගන්න. ඔය ඔක්කොම යාළුවෝ ටික අද හවස දෙකට රැස් වෙනවා කියලා අපිට ආරංචි. තවත් පක්ෂනායක රැස් වීමක් තියෙනවා. ඔව්. දැන් මෙතෙන්දි මොකක්ද වෙන්නේ කියන එක විශේෂයෙන්ම මතක් කරගන්නට ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් කතා වෙන්න ඕනනේ. කතා බහ සිද්ධ වෙන්න ඕනේ. සාකච්ඡාව සිද්ධ වෙන්න ඕනේ. මේ තියෙන ප්‍රශ්නේ මත. එහෙම වෙයි කියලා හිතනවද? ඔව්. දැන් මෙහෙමයි. පක්ෂනායකයින්ගේ බහුතරයකගේ බලපෑම තියෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉල්ලා අස් වෙලා මේ ජනතා මතයට කන් දීලා අන්තර්කාලීන ආණ්ඩුව පත් කර ගැනීම පිළිබඳව. එතකොට මේ අන්තර්කාලීන ආණ්ඩුව බාරගන්නේ කවුද? ඊට පස්සේ එහි ව්‍යුහය මොකක්ද? මෙන්න මේ කාරණා පිළිබඳව තමයි සංවාදය තියෙන්නේ. එතකොට ඒකෙදි ඊයේ දවසෙත් ඇත්තටම මේකේ නායකත්වය ගන්න කාරණා පිළිබඳව මේ පක්ෂනායක රැසියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. කොහොම වෙතත් පළවෙනි දෙය ජනතාවගේ ඉල්ලීමක් තියෙනවනේ. විධායක ජනාධිපතිවරයා විදිහට ඔහුගේ ක්‍රියාවලිය පිළිබඳව තියෙන විරෝධයත් ඒ වගේ මේ අකාර්යක්ෂමතාවත් අසමත් භාවයත් නොහැකියාවත් නිසා ඔහු ඉල්ලා සිටිය යුතුයි. ඒ වගේම
ඔහු ආවරණය කිරීම සඳහා පැමිණි අග්‍රාමාත්‍යවරයා ඒ නිසා ඒ සමගම ඉවත් විය යුතුයි මොකද ඔහුට ජනවරමක් නැහැ කියන එක පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම පිළිගන්න කාරණයක්. ඔහු ජනතාවගේ ඡන්දෙන් ආපු කෙනෙක් නෙවෙයි ජාතික ලැස්තෙන් ආපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ඔහුගේ පක්ෂයට එක මන්ත්‍රී දුරයක්වත් පාර්ලිමේන්තුවේ හිමි වුණේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඔහුට මේ දුරේ දැරීමේ කිසිම ප්‍රජාතන්ත්‍රික හැකියාවක් නැහැ කියන එක පිළිබඳව තමයි මේ තර්කෙ තියෙන්නේ. එතකොට පොඩි ප්‍රශ්නයක්, තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අමරශ්‍රී. දැන් අපි හිතමු පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා. පාර්ලිමේන්තුව රැස් වෙනකොට රහස් ඡන්දයක් පවත්වලා අය පුළුවන් මේ අගමැතිවරයාව පත් කරගන්න. ඒ වගේ තත්වයක් තියෙනවද කියලා ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඇතුලේ යම් විදිහක විශ්වාසය පළ කිරීම, එහෙම නැත්නම් බහුතරය පෙන්වීම හරහා නැවතත් මේ ජනතාවගේ මතවාදයට එහා ගිය ක්‍රියාවලියක් වෙනවද, එහෙම උපක්‍රමයක් ක්‍රියාත්මක වෙනවද කියන සැකයක් සමහර විට මතුවේ සමහර තැන්වල සංවාදයක් තියෙනවා නැත්තේ නැහැ. මොකද හේතුව මම මේක මේ කියන්නේ මේ සංවාදයේ සහ මේ විසංවාදී තත්ත්වයේ මතුවෙන්න හේතුව වුණේ මම අර කලින් කිව්ව අර ප්‍රබලයෝ කීප දෙනෙක් පිළිබඳව පහුගිය දින කීපේ. ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුවේම අගමැති ධූරේ දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධූරේ ඉවත් කරගෙන ඉවරලා ඒ වෙනුවට තව කෙනෙක් කෙටි කාලිනව පත් කරගෙන ඒ හරහා නැවත බලය ලබා ගැනීම පිළිබඳ ලොකු සංවාදයක්, අභ්‍යන්තර සංවාදයක් ඇති වෙමින් තිබුණා. ඒ නිසා ඒ සංවාදය එ නැත්තම් ඒ ක්‍රියාවලිය ආපස්සට ගිහිල්ලා තියනවද නැද්ද කියන එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පාර්ලිමේන්තු සතිය. මේ ඉන්නේ පාර්ලිමේන්තු සතිය. ඒතොර මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඇතුලේදී ජනතාවගේ මතවාදය සහ ජනතාවගේ පීඩනය වෙනස් විදිහකට හසුරුව ගන්න උත්සාහ කරයිද කියන එක පිළිබඳව තමයි බලාගෙන ඉන්න ඕන කාරණේ. කොහොම වෙතත් අපි දැන් විශ්වාස කරනවා. මම කියන්නේ අපි දැන් විශ්වාස කරනවා කථානායකතුමා කියපු ප්‍රකාශයට. කථානායකතුමා රටේ තුන්වැනි පුරවැසියා ලෙස ඉතාම පැහැදිලිව ගියේ ප්‍රකාශ කළා. ඒ තමයි ජනාධිපතිතුමා ඔහුට සහතික වෙලා තියෙනවා කියලා බදාදා ඉල්ලාස් වෙනවා කියන කාරණේ. එහෙමනම් බදාදා ඉල්ලාස්සු පසුව එතකොට අග්‍රාමාත්‍යවරත් ඉල්ලාස් වෙන බව සඳහන් කළා තියෙනවනේ. එතකොට ඒ ඉල්ලාස්සුවින් පසුව අපි විශ්වාස කරන්නේ කථානායකතුමා තමන්ගේ වගකීම රටේ තුන්වැනි පුරවැසියා ලෙස වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව පත් වෙලා ඊට පස්සේ පාර්ලිමේන්තුව හරහා ඊළඟ පියවරට යයි කියන විශ්වාසය තමයි අපි තියෙන්නේ. අපි විශ්වාස කරන්න ඕනේ මේ වෙලාවේ කථානායකතුමා. මොකද ජනාධිපතිතුමා ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ